ශ්‍රී ලාංකේය ඓතිහාසික ලේඛන සහ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ඇසුරු කරගනිමින් පුරාණ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සහ ඔවුන්ගේ චාරිත්‍රාත්මක ක්‍රියාවලීන් මනාව විදහා දක්වන ඉතිහාසය ලොවක් මවිත කළ අපේ උරුමයන් ප්‍රෞඪ ඉතිහාසයක තොරතුරු සමඟ අසිරිමත් සවාදම් දිනිතීගෙන් ලද මෞබිමේ සම්පත් අපේ උරුමයන් අපේ උරුමයන් ඔබේ හදවතට දැනෙන ශ්‍රී ලාංකේය ස්වරය අදත් සුපුරුදු පරිදි අපේ උරුමයන් පිළිබඳව වැඩසටහන මෙහෙවනු ලබන්නේ ආචාර්ය මදුසා චිරන්තනී ඉලංකෝන් මහත්මිය විසිනුයි. කෙල්ල හොඳයි වැඩපල ටික සරි වෙච්චි පත්තා යන ගමන මං වහ වැටිච්චි උලමා හඬන හඬ කරුමෙට නෑහිච්චි කෙල්ල කළ හදිය නෑකම බිඳිච්චි. අයුබුවන් ආදරණීය සන්නනි, හැමදාමත් වගේ සියහඬ රේඩියෝවෙන් අපි අද ඔබත් එක්ක කතා කරන්නේ අපේ රටේ අපේම මුතුන් මිත්තන්ගේ තවත් උරුමයක් ගැන. මේ උරුමයන් ගැන කතා කරනකොට ඔබ වටහා ගත යුතු වැදගත්ම දේ තමයි සෑම උරුමයක් හා බැඳිච්ච අමුතුම, ඒ කියන්නේ වෙනස්ම අලුත්ම සංස්කෘතියකුත් අප අතරට එකතු වෙලා තියෙනවා. සමහර මේ කතා කරන දේවල් ඔබට හිතෙන්න පුළුවන් ඕක බොහොම පොඩි දෙයක් නේ කියලා. නමුත් ඇත්තටම ගත්තොත් මේක පොඩ්ඩක්වත් පොඩි නෑ. පොඩ්ඩක්වත් පොඩි නැහැ. මොකද ඒ හරහා මානව ශිෂ්ටාචාරයක්ම පැවතිලා තිබෙන නිසා. ඇයි මම මෙහෙම කියන්නේ කියලා ඔබට පුංචි උදාහරණයක් දෙන්නම්. පසුගිය සතියක අපි කතා කළා වැඩ කරන ජනතාව වගේම වැඩිහිටි පිරිමි පාර්ශවය හැම දෙනාම ඇඳපු ඇඳුමක් විදිහට දියකෝනම ගැන. දියකෝනම හෙවත් අඹුඩය ගැන. එතකොට ඔබට මතක ඇති එතනදී අපි මොනතරම් විශාල වපසරියක් ඇතුව ඒ මාතෘකාව ගැන කතා කළාද කියලා. ඒහා බැඳිච්ච ලොකු සංස්කෘතියක් තිබුණා. දියකෝනම, එහෙම නැත්නම් අඹුඩය කියලා ගන්න මේ හතරැස් ලේන්සුව කියලා සරලව කෙනෙකුට හිතුණත්, එක මේ තවත් යට ඇඳුමක් නේ කියලා හිතුවත්, යට ඇඳුමක් කියලා කියන්නේ හින වස්ත්‍ර ගණයට අයිති වෙන වස්ත්‍රයක් හැටියට සැලකුවා වුණත්, ඒ හරහා කොතරම්නම් දේවල් අපි කතා කළාද කියලා ශ්‍රාවකෝබට මතක ඇති. වැඩසටහන සමගින් සජීවීව සම්බන්ධ වෙන්න නොහැකි වූ ඔබට සියහඬ රේඩියෝවේ YouTube නාලිකාව හරහා පටිගත කළ දර්ශන පටිගත කළ වැඩසටහන ශ්‍රවණය කරන්නත් හැකියාව තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි අද කතා කරන්නේ වරකඹය ගැන. ඒ කියන්නේ වරකඹය කියලා මේ අපි කතා කරන වැඩසටහනේදී මේ භාවිතා කරන උපකරණයක් ගැනයි අපි කතා කරන්නේ. එතනදී ඔබ අවබෝධ කරගන්න ඕනේ ඒ හරහා බැඳිච්ච කොතරම්නම් විශාල සංස්කෘතිකාංග ප්‍රමාණයක් තිබෙනවාද, භාවිතාවන් කොපමණක් තිබෙනවාද, ජන සමාජයේ කොතරම් දුරට මේ හා බැඳිලා තිබෙනවාද කියන කරුණු කාරණාවල් ඔස්සේ ඔබට පුළුල්ව සිටීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබේ අදහස් ආයෝජනා සඳහා සියහඬ නාලිකාවේ අපි සූදානම්ව සිටිනවා. විවෘත සංවාදයන් ඔබට අපිත් සමග ඕනෑම මොහොතක සම්බන්ධව සිදු කරගත හැකි. ඒ වගේම තවදුරටත් ඔබට මේ මාතෘකාව යටතේ කතා කරන්න ඕන නම් අපි ඒ සඳහාත් සූදානම්ව සිටිනවා. ඒ බව අපේ ආදරණීය ශ්‍රාවකයන්ට සිහිපත් කරමින්ම
හොඳ අපි වැඩසටහන ආරම්භ කරමු. එහෙමනම් ශ්‍රී ලාංකේය ඓතිහාසික ලේඛන සහ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් ඇසුරු කරගනිමින් පුරාණ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සහ ඔවුන්ගේ චාරිත්‍රාත්මක ක්‍රියාවලීන් මනාව විදහ දක්වන ඉතිහාසය ලොවක් මවිත කළ අපේ උරුමයන් ප්‍රෞඪ ඉතිහාසයක තොරතුරු සමග අසිරිමත් සවාදම් දිනිතීගෙන් ලද මව්බිමේ සම්පත් අපේ උරුමයන් අපේ උරුමයන්. ඔබේ හදවතට දැනෙන ශ්‍රී ලාංකේය ස්වරය අපේ උරුමය වැඩසටහනින් අපි ඒ කතා කරපු ගොඩාක් මාතෘකා වලට සම්බන්ධව, ඒ කියන්නේ කෘෂිකර්මාන්තය, වාරිතාක්ෂණය, යාතුකර්ම, ශාන්තිකර්ම, ඉතින් ඔය කියන කෘෂිකාර්මික සම්බන්ධතාවලින් ගහන වෙච්ච ශිෂ්ටාචාරය ගැනම දීර්ඝක් විදිහට, ඒ කියන්නේ ශිෂ්ටාචාරයට සම්බන්ධ වෙච්ච උපකරණ භාවිතාවක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඇත්තටම මේ අපේ ශ්‍රාවකයන් දන්නවා මේ අපි නිරන්තරයෙන්ම අපේ පරම්පරාවෙන් ආපු මේ දේවල් ගැන ඔබව දැනුවත් කළොත් තමයි මේ උරුමයන් සුරක්ෂිත කරලා අනාගතයට අරන් යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත්, ඒ කියන්නේ අපේ සංස්කෘතිය, අපේ උරුමය ගැන මොකුත් නොදන්න පුරවැසියන් පිරිසක් බිහි වෙනවා. එතකොට එයාලා හුදෙකලා ගල් කණු වගේ වෙනවා, අත්තිවාරමක් නැති. එහෙම වුණාට පස්සේ සිද්ධ වෙන දේවල් වල අනිටු ප්‍රතිඵල අපේ ශ්‍රාවකයන්ට අපි අමුතුව විස්තර කළ යුතු නැහැ නේද? හොඳයි, අපි එහෙමනම් කතා කරමු අද දවසේ මාතෘකාව උනේ වරකඹය ගැන. වරකඹය කියලා කියන්නේ අතීතයේ අපේ ගොවි ගෙදරක අනිවාර්යෙන් තිබුණු උපකරණයක්. ඒ සාමාන්‍යයෙන් අදටත් ගෙවල් වල තියෙන කැත්ත, උදැල්ල වගේ අනිවාර්යෙන්ම ගෙදරක තිබෙන උපකරණ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ වරකඹය කියලා කියන්නේ. නමුත් මේ වරකඹය භාවිතා කළේ පහසු කාර්යයක් සඳහා නම් නොවේ. ඔබ හිතන්නේ මොකක් සඳහා කියලා? ඔව්, වරකඹය භාවිතා කළේ කුළු හරකුන් අල්ලා ගැනීම සඳහා. මුලින්ම මම ඔබට විස්තර කරන්නම් කුළු හරකෙක් කියන්නේ කවුද කියලා. කුළු හරක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ කාලේ සෑම ගෙදරකම, ගම් ගෙදරකම හරක් පට්ටියක් සිටියනේ. ඉතින් ඔය හරක් පට්ටියක ඇති කරපු හරකෙක් අයිතිකාරයට හොයාගන්න බැරි වෙලා කැලෑවක අතරමං වුණොත්, එමත් නැත්නම් වෙනත් කුමක් හෝ ක්‍රමයකින් කැලෑවේ අතරමං වුණාම ඕන් නිතාම පුෂ්ටිමත්ව හැදෙනවා. මොකද කැලෑවේ තින් ඕන තරම් කෑම ජාති තියෙනවනේ, ඕන තරම් තනකොළ තියෙනවා. ඉතින් මිනිස්සුන්ගේ ග්‍රහණය මිදිලා හොඳට කාලා හීල් හෙවනේ සනීපෙට ඉන්නකොට මේ හරකුන් පුෂ්ටිමත්ව වගේම ශක්තිමත්ව හැදෙනවා. අන්න එයාලට තමයි කුළු හරකුන්, එහෙම නැත්නම් කුළු ගවයින් කියලා කියන්නේ. ඒ වගේ කුළු හරකුන් අතීතයේදී කැලෑවල රංජු විදියට ඉඳලා තියෙනවා. ඉතින් මේ විශාල ශක්තියකින් යුක්ත හරකුන් අල්ලගන්න මිනිසුන්ට පහසු වෙන්නේ නැහැ. බොහොම දුෂ්කර, ඒ වගේම අවතානම් ක්‍රමයක් භාවිතා කරලා තමයි මේ හරකුන් අල්ලගන්න සිද්ධ වුණේ. එතනදී මේ හරකුන් අල්ලගන්නට මේ වරකඹය භාවිතා කළා. ඒ වගේමයි අල්ලගත්තු හරක් හීලය කරගන්නත් මේ වරකඹය උදව් වුණා.
සිංහයෝ නැගිටපන්. ඒතියාගෙන සුසුම් හෙළු කඳුළු ජාතිය නමින් උතු හිඳි එඩිතර සිතින් මරණයට නොමවී පියෙන් සිංහයෝ කුලෙන් මිදී ඔය සඳළු තලයෙන් බසින් රණක සරණාදය නගන් සිංහයෝ නැගිටපන්. කම්මලේ කඩුමුව තියන් ගොවිපලේ හෙල්ලුල් වෙමින් වදකයින් වෙවුලයි බියෙන් පුතුමගේ තව සීරුවෙන් සිංහයෝ මගිරන් කැටි ජීවත් කරනු එක හිතින් එය කඩුව පුතු අත තියන් සිංහයෝ නැගිටපන්. ශ්‍රී ලාංකේය ඓතිහාසික ලේඛන සහ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ඇසුරු කරගනිමින් පුරාණ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සහ ඔවුන්ගේ චාරිත්‍රාත්මක ක්‍රියාවලීන් මනාව විදහා දක්වන ඉතිහාසය ලොවක් මවිත කළ අපේ උරුමයන් ප්‍රෞඪ ඉතිහාසයක තොරතුරු සමඟ අසිරිමත් සමාදම් දිනිතීගෙන් ලද මෞපිමේ සම්පත් අපේ උරුමයන් අපේ උරුමයන්. ඔබේ හදවතට දැනෙන ශ්‍රී ලාංකේය ස්වරය. අපි මේ කතා කරන වරකඹය ඔබ ඡායාරූපයකින් නැරඹුවොත් ඔබට පේන්නේ අනේ මේකත් කඹයක්නේ කියලා. බැලූ බැල්මට එහෙම පෙනුනා වුණත් මේ වරකඹය ගෝන්නු, කියන්නේ ගෝණා කියන සතා ඔබ දන්නවා ඇති, ගෝන්නු 30 දෙනෙකුගේ සහ මීමින්නන්, කියන්නේ මීමින්නා කියන සතා 100කගේ හැම යොදාගෙන තමයි වියලා තියෙන්නේ, ඒ කියන්නේ හදලා තියෙන්නේ. දැන් ඔබට තේරෙනවනේ කුළු හරකෙක් මෙල්ල කරන්න කොයිතරම් ශක්තියක් ඕනේද කියලා. එහෙම නේද? ඔව්. ඉතින් මේ වරකඹේ එක කෙළවරක් දෙබලක් විදිහට තියෙන ගෝණ අඟක් සහ අනෙක් කෙළවරේ මන්දක් සහිතව තමයි හදන්නේ. ගමේ ගෙදර හරක් පට්ටියේ ඉන්න මිනිස්සුන්ට ඉතාමත් හීලෑ වැස්සියක් තමයි මේකට යොදාගන්නේ. හරිම විදියට කිව්වොත් නම් තරුණ ගව ළඳක් කියලා තමයි අපි කියන්න නම් ඕනේ. ඉතින් මේ කුළු හරක් ඉන්න ඉසව්වට මේ හීලෑ වෙච්ච මී දෙන දක්කගෙන යනවා. ගමේ මිනිස්සු මේ ගමනේදී තමයි වරකඹය අරගෙන යන්නේ. ඉතින් ওই ගමනේදී තනි වෙච්ච කුළු හරකෙක් ඉන්න ඉසව්වට
මේ එල දෙන අරගෙනයාම තීරණය වෙන්නේ එල දෙනයාගේ භාරකාරයාගේ දක්ෂතාවය මත. එතකොට මේ තරුණ ගව ළඳ හෙම නැත්තං නාඹර වැස්සිය නාඹර වයසේ ඉන්න මී දෙන එනකොට කුළු හරකා කිසිම විදියකින් කුලප්පු වෙන්නේ නැහැ. එල දෙනට මුවා වෙලා වරකඹේ අරන් යන මිනිසා කුළු හරකාගේ කිට්ටුවටම මී දෙන දක්කනු ලබනවා. කුළු හරකට ඉතාම සමීප වුණාට පස්සේ මේ මිනිසා වරකඹයත් අතින් ඇදගෙන මන්ද කුළු හරකගේ කකුලට ඉතාම පරිස්සමෙන් දාලා හිර කරනවා. හොඳට හිර කරනු ලබනවා. එතනදී විශේෂයෙන් කිව යුතු කාරණාවක් තමයි මේ හිර කිරීමේදී මන්තරයක් සමග හිර කරන බවටත් පැරණි අපේ මුතුන් මිත්තන්ගේ මතයක් තිබෙනවා. ඒ වගේමයි ඒ ගැන ඇති වුණ කතා බහත් ජන ප්‍රවාදයේ සඳහන්ව තිබෙනවා. සාක්ෂි මූලාශ්‍ර සටහන්ව තිබෙනවා. කොහොම හරි මේ කුළු හරකගේ කකුලට මන්ද හිර වුණා ගමන්ම කුළු හරක ඉතාම කලබල වෙලා වේගෙන් දුවන්න පටන් ගන්නවා. එතකොට මිනිසා විසින් තමාගේ දෑති තිබිච්ච වරකඹය මුදා හරිනු ලබනවා. එළෑවේ බොහෝ දුරක් කකුලට හිර වුණ මන්දත් එක්ක පිටුපසින් ඇදෙන දෙබලක් වගේ ගෝණඟත් එක්ක තමයි මේ කුළු හරක දුවන්නේ. කුඩා ගස් විතරක් නෙමෙයි විශාල ගස් පවා උදුරගෙන තමයි මේ කුළු හරක දුවන්නේ. ඒ කොහොමද? නේද ශ්‍රාවක ඔබ හිතුවේ? ඇයි ඔබට අමතක වුණාද? වරකඹේ කෙළවරක තියෙන ගෝණඟ, අන්නේ ගෝණඟ තමයි ගස් උදුරගෙන කුළු හරකගේ ශක්තිය හීන වෙලා යන කල්ම ඇදිලා යන්නේ. කකුලට හිර වුණ මන්දත්ත එන්න එන්නම හිර වෙනවා. පිටිපස්සෙන් ඇදෙන දෙබල කුළු හරකගේ ශක්තිය හීන වුණාට පස්සේ කොහේ හරි ගහක පැටලිලා කුළු හරක මෙල්ල වෙනවා. හීලෑ මී දෙනත් එක්ක ගිහිල්ලා මිනිසා විසින් කුළු හරකව සොයාගන්නේ අර ඇදිලා ගිය ගෝණඟ පස්සෙන් ගිහිල්ලා. කතාව මෙහෙම රසවත්ව ඉදිරිපත් කළාට මේ වැඩේ නම් පොඩ්ඩක්වත් ලේසි පහසු දෙයක් නන් නෙමේ. මේ වගේ පොඩි වෙලාවකින් කරන්න පුළුවන් දෙයක්ුත් නෙමේ. සමහර විට දින දෙකකටත් වඩා වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතාම දුබල වෙච්ච කුළු හරකා හීලෑ මී දෙනගේ කරේ බැඳගෙන තමයි මිනිසා විසින් තමාගේ ගැමි ගෙදරට අවසානයේදී මේ කුළු හරකව අරගෙන එන්නේ. ඔන්න ඔය කර්තව්‍ය කරලා දෙන මා හැඟි උපකරණයක් තමයි වරකඹය කියලා කියන්නේ. සමහර ප්‍රදේශවල පයමන්ද කියලත් මේ වරකඹයට භාවිතා කරනවා. හොඳයි, එහෙමනම් ආදරණීය අසන්නනි, තවත් මේ වගේම වැඩසටහනක් සමගින් ලබන සතියේත් අපි හමු වෙමු. සුබ දවසක්, ආයුබෝවන්. ශ්‍රී ලාංකේය ඓතිහාසික ලේඛන සහ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ඇසුරු කරගනිමින් පුරාණ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සහ ඔවුන්ගේ චාරිත්‍රාත්මක ක්‍රියාවලීන් මනාව විදහ දක්වන ඉතිහාසය ලොවක් මවිත කළ අපේ උරුමයන් ප්‍රෞඪ ඉතිහාසයක තොරතුරු සමග අසිරිමත් සබඳතා විදිනිතීගෙන් ලද මෞබිමේ සම්පත් අපේ උරුමයන්. අපේ උරුමයන්. ඔබේ හදවතට දැනෙන ශ්‍රී ලාංකේය ස්වරය. සියහඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය. සියහඬ.